අයිබෝවන් අපි අද කතා කරන්නේ අපි හැමෝටම ඕන අවශ්‍ය වෙන කරුණක් ගැන. ඒ තමයි මේ අපේ මේ රටේ අපිට උතුම් වස්තුවක් හැටියට තියෙන ශ්‍රී සද්ධර්මය. බුදුරජාන් වහන්සේ අවබෝධ කරලා දේශනා කරලා දවනට නිර්මලව පවතින මේ බුදුදහම පිළිබඳව ශ්‍රාවකයන් ටිකෙන් ටික පිරිහිලා යනවා. ඒ නිසා මේ පිරිහීම තුළ ශාසනයට බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපිට විනාශ කරන්න බෑ. හැබැයි ශාසනය යටපත් වෙනවා. ඒ කියන්නේ ශාසනේ ඉදිරියට යන්න තියෙන. ඒ කියන්නේ තව ලෝකෙ බිහිවන මනුස්ස වර්ගයාට මේ ධර්මය අහිමි වෙලා යනවා. මෙහෙම පිරිහ ශ්‍රාවකය විසින් මේක පිරිහවන්න ගත්තොත් අන්‍යාගමික කෙනෙකුට මේක පිරිහවන්න බෑ. ඒ නිසා අන්‍යාගමික කෙනෙකුට මේ ධර්මය ඇතුළට ඇවිල්ලා මේක පිරිහවන්න බෑ. හැබැයි පිරිහෙන්නේ ශාසනයේ ඉන්න සිවණ පිරිසගෙන්මයි. ඒ නිසා අපි දැනගත යුතුයි, අපි ගිහි ශ්‍රාවකයෝ හැටියට, ඇත්තනම කිව්වොත් ගිහි ශ්‍රාවකයෝ හැටියට අපි දැනගත යුතුයි ධර්ම විනය. ඒතර බුදුරජාණන් වහන්සේගේ ධර්ම විනය මොනවද තියෙන්නේ කියලා අපි දැනගත යුතුයි. ඒතර මූලිකම එකේ මූලිකම ඒකේ වගකීම තියෙන්නේ භික්ෂු සංඝයාට. එතකොට ඉස්සර දැන් සිවණ පිරිසක් වැඩ ඉන්නවා. ඒ වැඩ ඉන්න එකෙන් භික්ෂුන් වහන්සේලා වැඩ ඉන්නවා. එතකොට දැන් භික්ෂුණීන් වහන්සේලා නැහැ. ඒ කිය අනගාരിക මෑණිවරුන් ඉන්නවා, දස්සිල් මාතාවන් ඉන්නවා. ඒ වගේම උපාසක උපාසිකයත්තෝ ඉන්නවා. ඉතින් උපාසක උපාසිකයත්තෝ අනිවාර්යයෙන්ම දැනගත යුතුයි කොහොමද අපි මේ ශාසනය තුල හැසිරෙන්නේ කියලා. එතකොට ශාසනය තුල හැසිරෙන්න නම් අපි අනිවාර්යයෙන්ම ධර්මය ඉගෙන ගත යුතුයි. බුදුරජාණන් වහන්සේ පිළිබඳව ඒ ශ්‍රද්ධාවෙන් යුතුව ධර්මය ඉගෙන ගත යුතුයි. ධර්මය ඉගෙන ගත්තට පස්සේ අපෙන් වෙන්න තියෙන යම් අකුසලයක් තියෙනවද? අන්න ඒ අකුසලය අපින් බැහැර කරගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා භික්ෂු සංඝයා, දැන් අපි උපාසක උපාසිකයත් තමයි අපි ගිහිලා දාන දෙනවා, ඒ වගේම තව බුද්ධ ශාසනය නගා සිටවන්න වැඩ කටයුතු කරනවා, උපස්ථාන කරනවා. එතන අපි දැනගත යුතුයි ගිහි ශ්‍රාවකයෝ හැටියට. ගිහි ශ්‍රාවකයෝ හැටියට කොහොමද ස්වාමීන් වහන්සේලා අපි ආරක්ෂා මේ ආශ්‍රය කරන්න ඕන කියලා. එතන අපි ඒව දැනගත යුතුයි. ඒව අපි දන්නේ නැත්නම් ස්වාමීන් වහන්සේලාව අපි ආශ්‍රය කරන්න ගිහිල්ලා ගිහියට වරදිනවා. ඒක හොඳින්ම දැනගත යුතුයි. එතකොට ස්වාමීන් වහන්සේලා දැනගත යුතුයි ගිහියට මේ වැඩපිළිවෙල කියලා දෙන්න. එහෙම නැති වුණොත් ඒකෙන් බොහෝ පිරිසක් හතර පායට වැටෙනවා. ශාසනය තුල අන්න වෙන දෙයක් වගේ නෙමෙයි. බුදුරජාණන් වහන්සේ අවබෝධ කරපු මේ ශාසනය දේශනා මේ අවබෝධ කරලා මේ ලෝක සත්‍යයට දේශනා කරපු මේ ධර්මය තුල, මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල වරදින්න යන්නේ සුළුමොත. ඉතින් ඒක අපි දැනගත යුතුයි. බුදුරජාණන් වහන්සේ එක්තරා තැනක දේශනා කරලා තියෙනවා ස්වාමීන් වහන්සේලා ගත්තාම භික්ෂු සංඝයා භික්ෂුන් වහන්සේලා ගිහි වාසය කරන්න ඕන කොහොමද කියලා. මේ වැඩ පිළි අද ගොඩක් අය දන්නේ නැතුව ඇති. බුදුරජාණන් වහන්සේ උදාහරණයක් කියනවා දේශනා කළා කියනවා. මහණෙනි, ඔබ යම් කිසි තැනක මහා අගාධයකට ගියොත්, අගාධයක් තියෙන තැන අපි කියමු පාතාලයක් තියෙනවා, එහෙම නැත්නම් ගරා වැටිච්ච තැනක් තියෙනවා, ඔබ කොහොමද ඒ දෙස බලන්නේ කියලා. ඒතර ඒ දෙස බලන්නේ කොහොමද කියලා අහනකොට බුදුරජාණන් වහන්සේ කියනවා, මහණෙනි, ඔබ ඒක බලන්න ඕනේ, ඔබ ඒක දකින්නේ සිතත් ඈත් කරන්, කයත් ඈත් කරන් කියලා. ඒතර සිත කය දෙකම ඈත් කරගෙන, මොකද අපි මහා ප්‍රපාතයක් ගියාට පස්සේ අපිට කයට හානියක් වෙයි කියලා, අපි ඒ හානිය නිසා කය සීරුවෙන් තමයි තබන්නේ. හැබැයි අපිට සිතෙන් බයකුත් තියෙනවා, අනේ කොහොම හරි ගිහිල්ලා අපි වැටෙයිද, අපේ ජීවිතේ හානි වෙයිද කියලා. අන්න ඒ හානිය නිසා අපි ඒ මහා ප්‍රපාතයක් යනකට, මහා ගරා වැටිච්ච තැනකට, මහා අපිට භයානක ස්ථානයකට ගියාම අපි සිතයි කයයි දෙකම ඈත් කරගෙන තමයි බලන්නේ කියලා. අන්න ඒ වගේ කියන භික්ෂු සංඝයාට ගිහියෝ ආශ්‍රය කරනකොට ආශ්‍රය කරන්න ඕන කියන අන්න ඒ විදිහට සිතයි කයයි දෙකම ඈත් කරගෙන භික්ෂුවකින් ගිහි ශ්‍රාවකයාගෙන් ඈත් වෙලා වාසය කරන්න කියන, ඈත් වෙලා ආශ්‍රය කරන්න කියන, නැත්තම් මොකද වෙන්නේ? භික්ෂු සංඝයා අර සාමාන්‍ය ගිහියගේ අතර සාමාන්‍ය ගිහියා ළඟට වගේ ඇවිල්ලා සාමාන්‍ය ගිහියා ආශ්‍රය කරනවා, ගිහියෝ ආශ්‍රය කරනවා වගේ ආශ්‍රය කරන්න ගියොත් ඒ භික්ෂුවටත් සතර පායට වැටෙන්න වෙනවා කියනවා. හැබැයි ඒ ආශ්‍රය කරන ගිහියටත් සතර පායට යන්න වෙනවා කියනවා.
අන්න ඒ වගේ. එතකොට අපි ආශ්‍රය කළ යුතුයි වික්ෂු සංඝයා කොහොමද කියලා අපි දැනගන්න ඕනේ. එතකොට තාව තමයි අපි වික්ෂු සංඝයාව බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන ආශ්‍රය කළ යුතු අතර ආශ්‍රය කරද්දී භයානක කරුණු හතර දෙනෙක් ඉන්නවා. ඒ හතර දෙනා තමයි එකක් තමයි රාජකුමාරයා. ඒ රාජකුමාරයෙක් ආශ්‍රය කරන්න ගියාම රාජකුමාරයාට හිතුනොත් මේ පුද්ගලයා මට ඝාතනය කරන්න ඕන කියලා ඝාතනය කරනවා කියන. ඉතින් රාජකුමාරයා යම් කිසි වෙලාවක රාජකුමාරත් එක්ක ගනුදෙනු කරනකොට හරිම භයංකාරයි කියන මේ රාජකුමාරයා කොයි වෙලාවේ හිසක සදාන්න පුළුවන්. මොකද රාජකුමාරයාට බලය තියෙනවනේ ඕන වෙලාවක හිසක සදාන්න පුළුවන් මරන්න පුළුවන්. ඒ වගේම අන්න ඒ වගේම රාජකුමාරයාව ආශ්‍රය කරන අන්න ඒ වගේ දේවල් ඒ වගේ අකරතැබ්බට මුණ දෙන්නවා. අනික තමයි සරපේ. මේ සරපියන්ට අපි කොච්චරම කිරිපෙව්වත් මොනවා කළත් සරපියන්ට අපි කොච්චර දේවල් කරත් කිරිපෝලා නාවලා කොලා කාවලා බීලා මොනෝ දේවුණා මේ සරපයා කිපිචලා දෂ්ට කරනවා. මේ සරපියෝ ආශ්‍රය කරන්න කිව්වේ හරිම කල්පනාවෙන් හරිම ඈතින් ඉඳලා. ඒතර මේ සරපයා ගෙනුත් අපිට ලැබෙන්නේ දුක් වේදනා පමණයි වෙන දෙයක් නෙවෙයි කියලා. ඒ වගේම තමයි තව අපි ආශ්‍රය කළ යුතු ගින්දර. ගින්දරත් එක ගනුදෙනු කරනකොට ගින්දරත් හිතක් නැති නිසා ගින්දරටත් දවන්න ඕන නම් හැම දෙයක්ම දවලා දාන චූටි ගිනි පොකුරකින් දවන්න ඕන. ඉතින් අන්න ඒ වගේ ගින්දරත් අපි ගින්දරත් පරිහරණය කරනකොට අන්න ඒ වගේ ඈත් වෙලා පරිහරණය කරන්න කියනවා. අන්න ඒකෙන් අපිට පීඩාවල් දුර වෙනවා. හැබැයි ওই තුනටම වඩා පරිහරණය කළ යුතු ආශ්‍රය කළ යුතු භයානකම දෙයක් තියෙනවා. ඒ තමයි වික්ෂුන් වහන්සේ. ස්වාමින් වහන්සේලා ආශ්‍රය කරනකොට හරි පරිස්සමින් ගිහියා ආශ්‍රය කළ යුතුයි කියලා. එහෙම නැත්තම් ගිහියා එහෙම සාමාන්‍ය වචනින් කිව්වොත් මචන් ලෙවල් එකෙන් ආවොත් එහෙම නැත්තම් ගිහියා සාමාන්‍ය කෙනෙක් විදිහට භික්ෂුන් වහන්සේව දැකලා ආශ්‍රය කරොත් ඒ භික්ෂුන් වහන්සේ ආශ්‍රය කිරීම හේතු කොටගෙන ගිහියා කෙලින්ම සතර පායට නිරයට යනවා කියලා. මේ භික්ෂුන් වහන්සේ භික්ෂුන් වහන්සේව ආශ්‍රය කළ යුතු ක්‍රමයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉතින් මේ ධර්මයේ විකෘති වෙලා ධර්මයේ එක එක්කෙනා එක එක පද කියනවා. එක එක දේවල් කියනවා. දැන් ඔබ දකින්න ඇති එක්තරා ස්වාමීන් වහන්සේ නමගේ සින්දුවක් කිව්වා. අර මුනින්ද්‍රයානනී කියන සින්දුව දැන් ඒක තහනම් කරලා තියෙන්නේ. ඒවා මේ ඇත්තටම නිකන් මේ මිනිස්සු හිනස්සන්න කරන දේවල්. ඒවා මේ බුදුරජාණන් වහන්සේක කාලෙවත් ඔය වගේ විකෘති දේවල් ඇත්තටම තිබුණ නැහැ. මොකද මේ ධර්මයේ විහිළුවට අරගෙන අනික ස්වාමීන් වහන්සේලාට මම දැක්කා එතන ස්වාමීන් වහන්සේලාට මේ තනකොළ ගලවන්න බෑ විනයට අනුව. ස්වාමීන් වහන්සේලා තනකොළ ගලවුණෝ. එතකොට එහෙම දේවල් කරන්න බෑ. උපසම්පන්න භික්ෂුන් වහන්සේගේ උපසම්පන්න සීලේ ඔය විනය සීලේ කියවල බැලුවොත් එහෙම අපිට තේරුම් ගන්න පුළුවන් භික්ෂුන් වහන්සේලාට කරන්න තියෙන්නේ මොනවද. ඉතින් ඒ නිසා තව ස්වාමීන් වහන්සේලා ඉන්නවා මේ බුදුරජාණන් වහන්සේ ලංකාවේ පහළ වුණා කියලා. ඒව ඇත්තටම පිළිගන්න එපා. මොකද ඒව පිළිගත්තොත් එහෙම Tamante යන්නේ නිරේ. එයා පිරිසකුත් ඒ කියන කෙනා පිරිසකුත් හදාගෙන තව පිරිසකුත් නිරේ යවන. ඉතින් ඒ නිසා බුද්ධ ශාසනය නගා සිටවන්න නම් සිව්වන පිරිසට අපිට සිව්වන පිරිසට කතා කළ යුතු අයිතියක් තියෙනවා. හැබැයි ඒවා නුවණින් දැකලා ඒවට කලකෝලහරම් කරන්නේ නැතුව අපිට නුවණින් පෙන්වන්න පුළුවන් කරුණු තියෙනවා. භික්ෂු සංඝයා යම් තැනක පිරිහෙනවා නම් ඒ පිරිහෙනකට හේතුව ගිහියෙක් නම් අපිට ඒ ගිහියෝ ධර්ම විනය දන්නේ නැත්නම් ස්වාමීන් වහන්සේලා දැනගන්න ඕනේ ධර්ම විනේ ඇත්තරම කියලා දෙන්න. ඒ වගේම භික්ෂුව දැන් මේ උපාසක උපාසිකාව දැනගන්න ඕනේ ධර්ම විනේ ඉගෙන ගන්න. එහෙම වුණාම පව්කම් කිරෙනවා අඩුයි. ඒතර සාසනෙත් බොහෝ දේවල් ඉස්මතු වෙලා එනවා. භික්ෂු සංඝයාත් ගුණධර්ම පුරනවා. ඒ නිසා ගුණධර්ම පුරන නිසා කවුරුත් ගොඩාක් පිරිහිම අඩු වෙනවා. ඒ නිසා සාසනෙත් ඊගව පිරිසටත් පවතින තියෙන්නේ. ඒ නිසා මම ඔබට හැමෝටම කියන්නේ මේ ලෝකවාසී හැමෝම ස්වාමීන් වහන්සේලා අපි ආශ්‍රය කරනකොට හරි පිළිවෙලට ආශ්‍රය කරන්න ඕන. ඒ වගේම ඈතින් ආශ්‍රය කළ යුතුයි. ඈතින් ආශ්‍රය කරනවා කියලා කියන්නේ ස්වාමීන් වහන්සේලාත් එක්ක ගුණගරුක ලං වෙන්නේ නැතුව අර මචන් ලෙවල් එකකින් නැතුව ස්වාමීන් වහන්සේලා ආරක්ෂා අපි ආශ්‍රය කරනකොට ඒක හරි පිළිවෙලට ආශ්‍රය කර යුතුයි. අකුසල් නොවන ආකාරයට ආශ්‍රය කර යුතුයි. බුදු සංඝයාට දන් දෙන්න ඕන. අපිට මේ ධර්මයේ තිබුණාට බෝධින් වහන්සේලා තිබුණාට මහා සෑයවල් තිබුණාට අපිට මුර දේවතාව තමයි මහා සංඝරත්නය. මහා සංඝරත්නය තමයි අපිට හැමදේම කියලා දෙන්නේ සාසනෙ. එතකොට ගිහියොත් අද පෙරහිලා තියෙන හැමතැනම පෙරහිගෙන යනවා. ඒ පෙරහි වුණාට මේ සාසනෙ අපි ආරක්ෂා කරගන්න ඕනේ. ඒක අපි සිවණ පිරිසටමයි තියන. ඒ අයිතිය ඇති කරගන්න
සීල දෙනාගේම සහයෝගයේ කටයුතු මේ සීල දෙනාටම මේ මේ ශාසනය තුල අවශ්‍ය වෙනවා. එතන සිවණ පිරිසට වැඩි වගකීමක් තියෙනවා. මොකද මේ අපිට මනුස්ස ලෝකේ මනුස්ස ජීවිතය කියලා කියන හරිම දුර්ලභ එකක්. ඒ දුර්ලභ එක අපි ආරක්ෂා කරගෙන සුගති ලෝකයක හරි ඉපදීම සඳහා ඉතුරු කටයුතු චතුරාර්ය සත්‍ය අවබෝධය අපි පසෙක දැම්මත් සුගති ලෝකයක ඉපදීම සඳහා අපි අපිව ආරක්ෂා කරගන්න යුතුයි. ඒ නිසා මේවා මම මේ කියපු කරුණ ටික හොඳින් හිතට ගන්න. හිතට අරගෙන මේ වැඩ පිළිවෙලින් කළොත් ඔබට සැනසීමක් දී ඔබට නිදහස් වෙන්න පුළුවන් වෙයි. මේව නැත්තම් අපි සියලු දෙනාටම මහා හානියක් බවට පත් වෙයි. ශාසනේ එහෙම තියේ බොහෝ කාලයක් පවතී යටපත් වෙලා තියේ. හැබැයි ඒක ඉදිරි පිරිසටවත් අපිටවත් ධර්මයේ හැසිරෙන්න අවස්ථාව නැති වෙයි. ඒ නිසා යටපත් කරන්න එපා. යටපත් නොකර අපි හැමෝම මේකට දායක වෙලා මේක ආරක්ෂා කරගෙන විනයගරුක සමාජයක් හැටියට විනයගරුක සමාජයක් හදමින් විනයගරුක පිරිසක් හැටියට ඉදිරියටත් තමන්ගේ ජීවිත ආරක්ෂා කරගමින් අපි මේ කටයුතු සාර්ථක කරගමු කියලා මම සීල දෙනාටම තිරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් මම අපි නවතිමු.